තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දෙනාටම. අද මට හිතුණා වෙනස් විදියක මාතෘකාවක් පිළිබඳව කතා කරන්න. දැන් ගොඩක් වෙලාවට මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්කලා ඉස්සර කෑම නිෂ්පාදනය කිරීමේදී භාවිතා කරපු ගොඩක් අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න බෑ. හැබැයි දැන් එහෙම කියලා ඔය බත් පැකට් හදලා විකුණන දරුවෝ, එතකොට හෝටල් වල කටයුතු කරන දරුවෝ, ඒගොල්ලන්ට මේක ලොකු ආර්ථික ගැටලුවක් වෙලා තියෙනවා මම දන්නවා. මේ හෝටල් ක්ෂේත්‍රය, මේ ආපනශාලා ක්ෂේත්‍රය හරිම ප්‍රබලව කඩාගෙන වැටීමක් පෙන්නුම් කරනවා. ඉතින් මේ භෞතිකව මේ තියෙන ප්‍රශ්නෙට අපි කොහොමද මුහුණ දෙන්නේ? අද අපි ඒ පිළිබඳව කතා කරමු. දැන් අපිට ගමෙන් සපයා ගන්න පුළුවන් ඕනතරම් ඉලවලු වර්ග තියෙනවා. අපිට පුළුවන් පොතක් අරගෙන දවස් 7ට මෙනුස් 7ක් හදාගන්න. මේ 7 අපිට මේ ගමෙන් සපයා ගන්න පුළුවන් ඉලවලු වර්ග, ආහාර වර්ග පාවිච්චි කරලා අපිට මේක හදාගන්න පුළුවන්. දැන් මොනවද අපිට ගමෙන් සපයා ගන්න පුළුවන්, හරිම පහසුවෙන් සපයා ගන්න පුළුවන් ඉලවලු වර්ග? එහෙම නැත්නම් ආහාර වර්ග, අපිට අල වර්ග, ඒ කියන්නේ මඤ්ඤොක්කා, බතල, දෙල්, මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඕන තරම් අපේ රටේ තියෙනවා කෙසෙල්. එතකොට කෙසෙල් මුව අපිට යොදා ගන්න පුළුවන්. ඊළඟට පොලොස්. පොලොස් තියෙනවා, පොලොස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අඹ තියෙනවා, මේ දවස්වල ඇඹ රැල්ල තියෙනවා. එතනින් ගිහම අපිට තව කොස් දැන් දරුවන්ට හිතෙන්න පුළුවන් කොස් කොහොමද වාරයකට විතරයිනේ කියලා. අපිට කොස් අධිශීතනය කරගන්න පුළුවන්. දැන් මේ අපි කරන්න හදන දේ අපි කරන්න ඕනේ මේ අධිශීතනයත් එක්කලා. එතකොට මම කියන්න විවිධ ආහාර වර්ග අපිට හදන්න පුළුවන් ඒවා. ඊළඟට අපිට තව මේ කොහිල අරගන්න පුළුවන්. එතනින් ගිහාම ওই දඹල මෑ කරල් ඕන තරම් අපිට බීජයක් හිටවලා අරගන්න පුළුවන්. දඹල මෑ කරල් ඕන තරම් ගන්න තියෙනවා. ওই ගම්වල හරිම හිඟ වෙන්නේ නැති එළවලුවක් තමයි දඹල මෑ කරල්, කැකිරි, මේ වගේ දේවල් හිඟ වෙන්නේ නැහැ. මෙන්න මේ ටික පාවිච්චි කරලා ගොටුකොළ ටිකක්, උකුණු වෙන්න ටිකක්, කතුරු මුරුංගකොළ ටිකකුත් පාවිච්චි කරලා අපිට හදා ගන්න පුළුවන් පොඩි රෙසිපීස් ටිකක්. මෙන්න මේ මෙනු එක තමයි දෙන්නේ කියලා. දැන් මම ටිකක් ඔයගලත් එක්කලා කතා කරන්න මොනවද අපිට හදන්න පුළුවන්, ලේසියෙන් හදන්න පුළුවන් කෑම වර්ග අපිට බත් පැකට් එකක් මැදින්. ඉතින් දැන් ගොඩක් වෙලාවට මේ ගම්වල කවදාකවත් බත් පැකට් එක මේ හිඟ වෙලා තියෙන්නේ නැහැ, එළවලු හිඟ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ ගමෙන් හොයාගන්න පුළුවන් එළවලු වර්ග ගොඩාක් හදලා දාලා තියෙනවා. මට හිතුණා නගරයේ අයක දවස් දෙකකට තුනකට ගමකට ගිහිල්ලා ගම්වල තියෙන ඔය එළවලු වර්ග ටික අරගෙන ඇවිල්ලා ඒවා කල් තියාගන්න පුළුවන් ක්‍රමවිදියට හදලා මේ ආහාර ඔයගොල්ලෝ කඩාගෙන වැටෙන්නේ නැතුව, මේ හැමදේම පුතේ කියන්නේ දරුවෝ කඩාගෙන වැටෙන්නේ නැතුව ප්‍රබලව ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්න පන්නරේ දෙන්න. මොකද අපිට මොන අභියෝගය ආවත් අපිට වැටෙන්න බෑ. මේ පාලකයන්ගේ වරද්ද තමයි. එතකොට ඒගොල්ලෝ නිවැරදිව මේ වගකීම නැතුව ක්‍රියාත්මක වීම තමයි මේකේ තියෙන ගැටලුව. හැබැයි එහෙම වුණා කියලා දරුවන්ට වැටෙන්න දෙන්න බෑ. ඔයගොල්ලෝ ශක්තිමත් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ පුංචි දරුවන්ව ජීවත් කරවන්න, මුළු පවුලක් ජීවත් කරවන්නයි මේ මෙච්චර දේවල් මේ කට්ට කාගෙන ච්චර උත්සාහ කරන්නේ. එතකොට ඔබලන්ට මේ උදව්ව මෙහෙම හරි උදව්වක් ලබා දීම මට හිතෙනවා අපේ යුතුකමක් කියලා. මොකද හරි විදියට ජීවිතයේ තේරුම් අරගෙන ජීවිතයට මුහුණ දෙන්න පටන් ගත්තොත් අපිට ලේසියෙන් මේ අභියෝග අතික්‍රමණය කරන්න හැකියාව තියෙන නිසා අපි බත් එක උයා ගන්නවා. බත් එකට අපිට මෙන්න මේ වගේ එළවලු වර්ග තියන්න පුළුවන්. දැන් අනිවාර්යයෙන්ම එළවලු විතරක් නම් ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ අපිට එළවලු විදියට සපයන්න පුළුවන් දේවල් ගැන මම පොඩ්ඩක් කියන්නම්. අපිට පුළුවන් අඹ චට්නි එකක් හදන්න තියන්න. ඊළඟට අඹ මාළුවක් හදන්න. ඊට පස්සේ අඹ වලින් චට්නි එකක් නම් අපිට කල් තියාගන්න පුළුවන්. අඹ මාළුවක් නම් දවස් දෙකක් තුනක් වුණත් බත් එකට බඳින්න පුළුවන්. ඊට පස්සේ අල වෙනුවට අපි වෙන්දක් නම් අර්ථාපල් දානවා. දැන් අපිට අල වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් දෙල්. ඊට පස්සේ මඤ්ඤොක්කා, කිරි මඤ්ඤොක්කා පාවිච්චි කරන්න පුළුවන්. දෙල් පාවිච්චි කරන්න පුළුවන්. අල වෙනුවට කැකිරි පාවිච්චි කරන්න පුළුවන්. කැකිරි පලදාව අඩු වෙන්නේ නැහැ කොච්චර පොහොර නැති වුණත්. දේශීය කැකිරි රසට
අල උයනවා වගේ උයන්න හරිම රසට හදන්න පුළුවන්. එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට අපිටම මස් මාළු නැතුව වෙජිටබල් කෑම විතරක් හදනවා කියලා. එතකොට පොලොස් එකක් හදලා තියන්න පුළුවන්. තව ඔය රසවත්ව හදන්න පුළුවන් රස කල් තියාගන්න පුළුවන් ආහාර වර්ග තියෙනවා. එකක් තමයි වම්බුටු වලින් වම්බුටු මෝජු හදනවා වගේ. වම්බුටු කල් තියාගන්න ඔය අපි රට කජු එහෙම දාලා හදන බැදුම තියෙන පුතේ. ඒ වගේ අපිට කොස් වලින් හදන්න පුළුවන් කොස් බැදුම. කොස් කැඹුරු තෙලේ හොඳට බැඳලා අරගෙන ඒකට කරපිංචා කෑලි මිරිස් ඊට පස්සේ ඕනනම් නූඩ්ල්ස් බැදලා දාලා රට කජු ටිකක් දාලා කෑලි මිරිස් දෙහි ගම් මිරිස් ටිකක් දාලා හොඳට අතගාලා අරගත්තාම හොඳ බැදුමක්. මේක හරි රසවත්ව කන්න පුළුවන්. මේන් ටිකක් තියන්න පුළුවන්. ඊළඟට මම දරුවන්ට කොහිල සීනි සම්බෝලේ හදන හැටි කියලා දුන්නා. මම හිතන්නේ දැන් මේක ගොඩාක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒක මම අර ආහාර වර්ග අත්හදා බලනකොට අත්හදා බලපු එක එක්තරා කෑම වර්ගයක්. ඒක මම හඳුන්වලා දුන්නාට පස්සේ දැන් ගොඩාක් කෑමවලට ඒක තියෙනවා මම දකිනවා. ඒ විදිහට කොහිල සීනි සම්බෝලේ ඔයගොල්ලන්ට හදන්න පුළුවන්. ඊට පස්සේ හරි රසට හදන කොස් ඇට කරියක් තියෙනවා. කොස් ඇට කළුපුල් මාළුව හදන්න පුළුවන්. ඊට අමතරව හරි රසට හදන කොස් ඇට කරියක් තියෙනවා. මේ කරියක හදන විදිය මම වෙන දවසක වීඩියෝ එකකින් ඕගොල්ලන්ට දෙන්න. ඒකත් හරි රසට හදන්න පුළුවන්. ඊට අමතරව ඕගොල්ලන්ට මේ කොස් ඇට හීනියට ලියලා ඒක බැදුමක් විදියට හදලා කොස් ඇට හොඳට කර වෙන බැඳලා ඒක කල් තියාගන්න පුළුවන් ආහාරයක් විදියට අර මම අර කොස් බැදුම කියලා දුන්නේ ඒ විදියටම කොස් ඇට හීනියට ලියලා ගැඹුරු තෙලේ බැඳලා අරගෙන රට කජු ටිකක් කාල් මැසු ටිකක් මේ ටික ඔක්කොම එකට එකතු කරලා බැදුමක් විදියට හදලා දාන්න පුළුවන්. ඉතින් මේ විදියට මේක හදාගන්න පුළුවන්. ඊට පස්සේ බතල උයන්න පුළුවන්. බතල උයලා ගන්න පුළුවන්. ඊළඟට එතනින් ගිහම කොටුකොළ සම්බෝලයක් හදාගන්න පුළුවන්. අඟුණ කොළ සම්බෝලයක් හදන්න පුළුවන්. ඊළඟට මේ අසමෝදගම් කොළ සම්බෝල හදන්න පුළුවන්. ඕවා අපිට ගම්වලින් හොයාගන්න පුළුවන් දේවල්. ඊට පස්සේ දරුවෝ දන්නවද බෑකරල් හීනියටම ලියලා රතලුණු ටිකක් වැඩියෙන් දාලා හරි රසවත් සම්බෝලයක් හදන්න පුළුවන්. ඊට මේ මෙනු එක හදනකොට බෑකරල් හීනියට ලියපු බැදුමයි මාළුයි පරිප්පුයි තව මොනවා හරි එකක් ඉක්කලා මේ කම්බිනේෂන් එක අරගෙන බත් එකට බඳින්න පුළුවන්. එතකොට දැන් මේ දවස්වල ඇඹරැල්ල තියෙනවා. රස ඇඹරැල්ල චට්නි හදන්න පුළුවන්. ඇඹරැල්ල වෙනම මාළුවක් විදිහට හදන්න පුළුවන්. මේ විදිහට ඕගොල්ලන්ට හදලා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම මේ විදිහට රසවත්ව ඕගොල්ලන්ට මේවා මේ කම්බිනේෂන් එක මේ විදිහට අරගෙන දැන් මෙතනම තියෙනවා අපි වැටෙන්නේ නැතුව බත් ටිකට විතරයි යන්නේ. අනිත් ඔක්කොම අඩු මුදලට ගම්වලින් හොයාගන්න පුළුවන් එළවලු පළතුරු එළවලු වර්ග මේ ටික අරගෙන ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ මේ මොනවා හරි මේ ආහාර ව්‍යාපාර කරනවා නම් දරුවන්ට ඉන්න පුළුවන්. එතකොට අලකොළ මාළුව වගේම කොහිල දළු ඇඹුලත් මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා. මගේ ඔය සරල කෑම වර්ග කියන ප්ලේලිස්ට් එකට ගිහින් බලන්න. මම හදපු ගොඩාක් ඔය කල් තියාගන්න පුළුවන් සරල කෑම. මම හැදුවෙම හදන්නේම සරලව හදන්න පුළුවන් පෝෂක ගුණය වැඩි ආහාර වර්ගමයි ඒව හදන්න පුළුවන්. දැන් අර එක තැනක රැඳෙන්න එපා. මට කියලා දෙන්න ඕනේ ඒක දරුවන්ට. අපි හිතමු ඔයගොල්ලෝ වෙන්දට හැදුවේ කොත්තු කියලා. දැන් කොත්තු හදන්න අමුද්‍රව්‍ය නැහැ. ගොඩාක් මිල වැඩි ලොකු මුදල් අය කරන්න වෙනවා කියලා හිතන්නකෝ. ඒක එතන වැටෙන්නේ නැතුව ඒකම අල්ලගෙන ඉන්නේ නැතුව ඔයගොල්ලන්ට පුළුවන් වෙන වෙන දේවල් ගැන හිතන්න. අපිට පුළුවන් අච්චාරු වර්ග. දැන් මම දැක්ක පැණි සියඹලා අච්චාරු හදනවා. එක්තරා දරුවෙක්. හරි හොඳයි. දැන් මේ දැන් අවුරුදු එකමාරකට විතර කලින් ඔය පුතේ පාරවල් ලයිනේ තියෙනවානේ දොඩම් යුෂ හදන තැන්. මං හරි ආසයි ඒ දොඩම් යුෂ හදන තැන් වලට මං දැක්කොත් එහෙම මං කොහරි යනවා නම් නවත්තල මං එතනින් දොඩන් යුෂ එකක් බීලා යනවා. මොකද ඒගොල්ලන්ටත් උදව්වක් වෙන විදිහට මං ඒ ආශිර්වාද කරමින් ඒක කරනවා. ඉතින් එක්තරා තැනක මම නවත්තුවා. එතෙන්දී දොඩන් හදන තැන ඒ මැෂින් එක කැඩිලා. අර දොඩන් හදන්න දොඩන් මිරිකන මැෂින් එකක් පාවිච්චි කරනවා දරුවෝ දන්නවා. ඒ මැෂින් එක කැඩිලා. එතකොට මං හෙව්වා පුතේ දැන් මට දොඩන් යුෂ වීදුරුවක් ගන්න පුළුවන්ද කියලා. එතකොට කිව්වා හදන්න විදියක් නැහැ මැෂින් එක කැඩේ. දැන් බලන්න මැෂින් එකකට හිත බ්ලොක් කරලා තියෙන්නේ.
ඉන් එහාට ඒ දරුවට හිතන්න විදියක් නැහැ. හැබැයි අපි දන්නවා දොඩන් ගෙඩිය ලිලි ගහලා අතින් මිරිකල දොඩන් යුෂේක හදන්න පුළුවන්. හදන්න බැරි කමක් නැහැ. නමුත් ඒකට හිත යොමු වුණේ නැහැ ඒ දරුවාට. ඒ දවසේ සම්පූර්ණ මෙයා එයාගේ වැඩ කරන එක නැවැත්තුවා. මම ඒ දරුවට ඒ ගැන පැහැදිලි කරා. මට කියන්න ඕනේ දැන් ගොඩක් වෙලාවට ඕගොල්ලෝ අර ඒ විදිය රාමුවක හිර වෙලා තියෙනවා. අපි පුතේ ඕනම අභියෝගාත්මක කාලයක වුණත් අපි අතහරින්න හොඳ නැහැ. අපි ආදේශක හොයාගෙන ඒ අපිට තියෙන ගැටලුවට විසඳුම ලබා ගන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. අපිට අතහරින්න විදියක් නැහැ. අපිට අතහැරලා කරන්න දෙයක් නැහැ. ඒක නිසා හැම වෙලාවෙම මම දරුවන්ට හැම තිස්සෙම කියන දේ එකයි අපි ආදේශක හොයා ගන්න. දැන් මගේ ගෙදර ගේට්ටුව හදලා තියෙන්නේ මම තකරම් වලින්. එතකොට මට තකරම් ගේට්ටුව ප්‍රමාණවත් කියලා දැනෙන නිසා මම ඒක කරනවා. මට තකරම් ගේට්ටුව තකරම් දෙකක් අරගෙන ඒකට ලී ෆ්‍රේම් එකක් දාලා මට අවශ්‍ය වෙන්නේ අර සතුන්ට ඉන්න විදි එන්න බැරි විදියට ඒකට ආවරණයක්. එතකොට ඒ ආවරණේ මම සකස් කරගෙන තියෙනවා. ඒක මට ප්‍රමාණවත්. එතකොට දැන් අපි හැම වෙලාවෙම අපි හිතමු මොනවා හරි දෙයක මම මේකෙන් තමයි මේක කරන්නේ. අපි වැඩ පහසු කරන උපකරණ අරගෙන තියෙනවා. හැබැයි අපිට මේ වැඩ පහසු කරන උපකරණ ක්‍රියාත්මක කරගන්න විදිය නැත්නම් ඒ වැඩේම ඒ පහසුවටම කරන්න පුළුවන් තව විකල්ප ක්‍රමයකට අපි යන්න ඕනේ. දැන් ඕක අපි ගත්තොතේම අපි හිතමු අපි ඉන්ධන දහනය කරලානේ අපි බයිසිකලයක යන්නේ කියලා හිතන්න. අපි යතුරු පැදියක යනවා ඉන්ධන දහනය කළ තමයි යන්නේ. මේකෙම මේ විදියටම අපිට මහන්සි වෙන්නේ නැතුව බයිසිකලේ පදින්නනේ අපිට මහන්සි වෙන්න ඕනේ. මේ විදියටම කරන්න පුළුවන් තව ඕන තරම් ක්‍රම ඇති. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් බයික් ඇති, එහෙම නැත්නම් ඔය මෝටර් සවි කරපු බයික්, ඔය විදිහට විවිධ විදිහ තාක්ෂණයේ යොදාගෙන තව මේ වෙනුවට ආදේශක එකතු වෙලා ඇති. එතකොට මේ වගේ දෙයක් උගලන්ට හදන්න පුළුවන් නම්, උගලන්ට කරන්න පුළුවන් නම් මේවා කරන්න පටන් ගන්න. ඒවට ඕන තරම් ඉල්ලුම තියෙනවා. ඉල්ලුම නැති වෙයි යන්නේ වැඩක් නැහැ. එහෙම ඉන්නපා. හැම වෙලාවෙම තමන්ට තියෙන දැනුම පාවිච්චි කරලා මේක කරන්න බලන්න. දැන් මම දකිනවා පුංචි දරුවෝ, මුචතර ලොකු වයසක් නැහැ, අවුරුදු 15, 16, 17 වගේ දරුවෝ තමන්ගේ ගෙදරට මේ විදුලිය කපන වෙලාවේදී විදුලිය අරගෙන තියෙනවා. බැටරි එකක් පාවිච්චි කරලා වෙන්න පුළුවන්, සෝල පැනල්ස් ටිකක් පාවිච්චි කරලා තාක්ෂණය හොයාගෙන දරුවෝ මේව කරනවා. ඉතින් ඒව තමයි ඇත්තටම අපි අගයන්න ඕනේ. මේ දරුවන්ට තව ඒ දක්ෂතාවන් වැඩි දියුණු කරලා මේ රටට ඩොලර් ඉතිරි කරන්න ඒ ඉන්නේ සම්පත්. ඉතින් මම දකින්නේ නැහැ මේ දේවල් ඇත්තටම කිසිම මේ දේවල් වලට ශක්තිය දීලා මේ දේවල් උඩට ගන්නවා මම දකින්නේ. මම දන්නේ ඇයි මොකක්ද ඒකට හේතුව කියලා. හැබැයි බලාපොරොත්තු වෙන්නේ මේක නෙමෙයි. දැන් මේ වෙනකොට මේ මාස 3ක කාලේ අපේ ආර්ථිකය කඩන් වෙట్లా දැන් මාස 3ක් විතර වෙනවා. එතකොට මේ මාස 3ේදී අපිට ඕන තරම් ක්‍රම තිබුණ නැගිටින්න. ඒක දෙයක් හිතට ගත්තේ නැති එක ගැන ඇත්තටම මට කනගාටුයි. මොකද අපිට මාස 3ක කාලෙදි මං හැමතිස්සෙම කිව්වා මේක අපිට නැගිටවන්න පුළුවන්. මෙච්චර දවස් ඇයි අපි බලාගෙන හිටියේ කියලා මට හිතෙනවා. කරන්න කිසිම දෙයක් නැහැ කියලා බලාගෙන ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. එවෙලෙට ගන්න තියෙන තීරණ එවෙලෙම අරගෙන මනට නැවත නැගී හිටවන්න මේ වගකීම තියෙන්න ඕනේ. මං හැමතිස්සෙම කියනවා වගකීම කියන එක හරිම ප්‍රබල දෙයක්. වගකීම අනිවාර්යයෙන්ම හැම කෙනාටම තියෙන්න ඕනේ. පාර අතුකාන කෙනාටත් වගකීමක් තියෙන්න ඕනේ. හැම කෙනාම ගාව වගකීම හදවතේ දරා ගන්න ඕනේ. වගකීම ඉන්නේ මව්වත්කමත් එක්කන. මං කියවනේ අර අම්මට තමයි තියෙන්නේ මේ ලෝකේ ප්‍රබලම වගකීම. දරුවා ගැන වගකීම ඉන්නේ මව්වත්කමත් එක්ක. ඒක මේ හෝමෝන්ස් වලින් එන දෙයක්. ඉතින් ඒක මේ රට පාලනය කරන හැම දේශපාලඥයෙක්ටම, මේ රටේ රැකියාවල් කරන හැම දරුවෙක්ටම, මේ රටින් එපිටට ගිහිල්ලා තමන්ගේ මව් රට කියන ඒ වගකීම මේ හැම කෙනා ගාවම තියෙන්න ඕනේ. දැන් අපි අපේ රට ගිලෙන්න යනකොට අපි ඒකට උදව් කරන්න ඕනේ. අපේ හදවතේ තියෙන්න ඕනේ ඒ දේ. අපිට පුළුවන් විදියට
දැන් මේ වචන වලින් මම මේ කරන්නේ මට උදව් කරන්න පුළුවන් දරුවන්ගේ භාවය වෙනස් කරමින් දරුවන්ට නිවැරදි ශක්තිය ආකර්ෂණය කරමින් දීර්ඝකාලීන සතුට ලබා ගන්නට දීර්ඝකාලීන සැනසීම ලබා ගන්නට තමයි මේ උදව් කරන්නේ. එතකොට අපිට මේ දැනුම අපි මේ රටේ ධනේ මිනිසුන්ගේ අසරණ මිනිසුන්ගේ බදු මුදල් වලින් තමයි අපි උගත්කම ලබාගෙන තියෙන්නේ. එතකොට අපි උගත් අපිට මෙච්චර මෙච්චර දෙයක් තියෙනවා මෙච්චර උගත්කමක් තියෙනවා මෙච්චර මේ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා කියන එක නෙමෙයි අපි කරන්න ඕනේ. ඒ ක්වොලිෆිකේෂන්ස් වලින් අපිට මෙච්චර වරප්‍රසාද ගන්නවා කියන එක නෙමෙයි අපි කරන්න ඕනේ. අපි මේ අහිංසක මිනිස්සුන්ගේ බඳු මුදල් වලින් ගෙන ගන්න පුළුවන් යමක් කමක් වැටෙන කෙනෙක්ව උඩට යවන්නේ අර අහිංසක මිනිස්සුන්ට උදව්වක් මොනවා හරි දෙකේ ඒගොල්ලන්ගේ විෂන් එක විදියට ඒගොල්ලන්ගේ උගත් කමේ විදියට ඒගොල්ලෝ මේ ලෝකෙ දිහා දකින විදියට මොනවා හරි උදව්වක් අර අයට ලබා දෙයි කියන පරමාර්ථය තමයි ඒ තුල තියෙන්නේ. මේ රට තුල නිදහස් අධ්‍යාපනය ඇති කරන්න තියෙන්නේ මේ රටේ හැම දේම දීලා තියෙන එකයි. ඒත් අපි ඒක ගැන කල්පනා කරන්න ඕනේ. අපේ හදවතට ඒක දැනෙන්න ඕනේ. අපි සැප විඳිද්දී දැන් උගත් දරුවන්ට පුළුවන් රට අතහැරලා යන්න පුළුවන්. ඒගොල්ලන්ට රටට වෙන රටවල් වලට ගිහිල්ලා තමන්ගේ උගත්කම පාවිච්චි කරලා සැනසීමෙන් ඉන්න පුළුවන්. ඒකට අපේ රටේ අය අපේ රටේ මිනිස්සු ඒ දරුව දුක් විඳිනකොට අපිට ඒක බලාගෙන ඉන්න පුළුවන්ද? එතකොට අපිට හිතනවා නම් ඒ මුදල් ලැබෙන්නේ නැති වෙකින් අපිට වෙනත් ක්‍රමයකින් හරි මොනවා හරි ක්‍රමයකින් ඒ දේවල් වෙන්න ඉඩ නොතිය. හැබැයි අපේ මිනිස්සුම වැටෙන්නේ නැතුව ඒගොල්ලන්ට ප්‍රෙෂර් එකක් දෙන්නේ නැතුව කටයුතු කරන්න අපිට පුළුවන් උපරිම දේ අපි කරන්න. එතකොට ඒකට තියෙන විසඳුම වෙන්නේ අපි මේ හැම දෙයකම නැගී හිටින්ද හැම කෙනාටම උදව් කරන්න ඕනේ. ඒගොල්ලන්ට මොනවා හරි ආර්ථිකමය විදියට වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕනේ. ඉතින් ඒවට අපි අවධානය යොමු කරන්න ඕනේ. මේක මේ කොයිතරම් දේවල් කිව්වත් මේවා තාම ක්‍රියාත්මක වෙලා නැත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ. ඒවට මට කරන්න පුළුවන් ආශිර්වාද කරන එක විතරයි. මම කිසිම කෙනෙක්ට වෛරී සිතුවිල්ලක් හිතට ගන්නේ නැති කෙනෙක්. මොකද වෛර කළ පළක් නැහැ. බැනලා පළක් නැහැ. විවේචනය කළ පළක් නැහැ. කෙනෙක්ට දෙයක් හරියට හදාගන්න එයාට දැනුවත් කරන එක විතරයි අපිට කරන්න පුළුවන් දේ. ඉන් එහාට අපි කරන්න ඕනේ එයාට ආශිර්වාද කරන එකේ තැනට එන්න. යම් කිසි කෙනෙක්ට යම් කිසි සිතුවිලි පහළ වෙන්නේ නැත්නම් එයා නිවැරදි භාවයට එන්නේ නැත්නම් ඒකට හේතුව එයා ඍණ ශක්තියකින් වැහිලා ඉන්න. ඒක තමයි හේතුව. ඕනම කෙනෙක් වැරදි දෙයක් කරනවා නම් යම් විදියක මොනවා හරි ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙනවා නම් ඒකට ප්‍රබලම හේතුව එයා ඍණ ශක්තියකින්ම වැහිලා ඉන්නවා. එතකොට මේ ඍණ ශක්තිය මෙහෙම තියෙද්දී එයාට වෛර කරගෙන එයාට බයින් එක නෙමෙයි කරන්නේ. එහෙම කරාම මේ මනුස්සය තව තව ඍණ භාවයට පත් වෙනවා. මේ මිනිස්සුන්ට කිසි දෙයක් කරන්න බෑ. ඉතින්ට එන්න දැන් අපි හිතමු අපි කවුරු හරි ගුරුවරයෙක් පිළිබඳව හරි තරහකින් ඉන්නවා කියන. ඒ ගුරුවරයා ගැන අපි තරහ වෙන්න ඒ ගුරුවරයාට හොඳට උගන්වන්නට බැරි වෙනවා. ඒක එහෙමම තමයි. එතකොට අපි ඒ විෂයට අපි හිතමු අපි විෂයක් ගැන හරිම තරහකින් ඉන්නවා කියලා. එතකොට අපි හිතනවා ගණන් විෂය කියන්නේ හරිම එපා කරපු විෂයක් කියලා. එතකොට ඔන්න එක ගුරුවරයෙක් ඉන්න ඒ ගුරුවරයා ගණන් උගන්වනවා තේරෙන්නේ නැහැ. ඒ අර ගණන් විෂයට තමන් කැමති නැහැ. ඒකට දීලා තියෙන ප්‍රතිරූපේ හරිම ඍණාත්මකයි. තව ගුරුවරයෙක් ඉන්නවා කියතක ඒ ගුරුවරයා කියලා දෙන එක තේරෙන්නේ නැහැ. එතකොට අර විෂයට තමන් දීලා තියෙන ඍණ භාවය තමයි ඒකට හේතුව. දරුවන්ට පේන්නේ නැති වුණාට පුතේ මේ සුභාදාම තුල මේ සම්පූර්ණ කරන්නේ ශක්ති ගනුදෙනුව. මේ ශක්ති ගනුදෙනුව තුල දැන් මටත් තිබුණා මගේ තරුණ කාලේ හරිම උද්වේග කරයි. හරිම මම මෙහෙම මේ විදිහට මම දැන් මෙහෙම හිටියට මම හරිම හිතුවක්කාර හරි තද තීරණ ගත්ත කෙනෙක්. මගේ ජීවිතේ පුදුමාකාර හරිම මොනවාද කියන්නේ හරි රැඩිකල් චරිතයක් වගේ කෙනෙක්. එතකොට මගේ මම ඒ විදිය කෙනෙක් මේ විදියට පත් වුණා කියලා කියන්නේ ඒ කාලේ මම අසාධාරණයට විරුද්ධව හඬ නගනවා කතා කරනවා කවුද මොන විදියේ තරහ තිරමක දේව කිසි දෙයක් බලන්නේ නැතුව
හරිම උද්වේගශීලී අදහස් තිබිච්ච කෙනෙක්. හැබැයි ජීවිතයේ හරි තැනට ගියාම හරියට තේරුම් ගත්තාම, මම කියවනේ මම මගේ ජීවිත කතාව දන්න දරුවෝ ඉන්නවා නම් මම දරුවන්ට කියලා බෙදාගෙන තේවා, මම ඉස්සර මේ හරියට තරඟ කරා ජීවිතේ. පුදුමාකාර තරඟ කරා එක එක විදියට. මගේ අර හිතුවිලි තිබුණේ හරි විසිරෙන ස්වරූපයක. හැබැයි ටික කාලයක් මේ විදියට තරඟ කරමින් මම හැම වසරකම පළවෙනියා ක්ලාස් ප්‍රයිස් එක ඔක්කොම ප්‍රයිසස් ටික අරගන්න හරියට තරඟ කරලා තියෙනවා. මුන්න වැඩේට කියත් ඒ වැඩේ තරඟ කරන ජය ගන්නකම තමයි උත්සාහ කරලා තින්නේ. ඒ වගේම ජයත් ලබලා තියෙනවා. මගේ උපාධි සම්පූර්ණ කළ පස්සෙත් උපාධිත් කරන කාලෙදී තමයි මගේ PhD එක කරන්න හදනකොට තමයි මට තේරුම් ගන්න පුළුවන් වුණේ මේ මොකද්ද මේ මම කරන්නේ කියලා. මම තරඟ කරනවා, දිනනවා, ආයෙ තරඟ කරනවා, දිනනවා. මගේ ජීවිතයට සැනසීම තිබුණේ. ඒ සැනසීම හොයාගෙන ගියපු ගමනේ අන්තිමට මේ හැම දෙයකම තියෙන නිසාරභාවය තේරුණා. ඒ නිසාරභාවය තේරුම් අරගෙන බැඳීම් වලින් ඇතිවෙන දුක මේවා ප්‍රායෝගිකව තේරුම් අරගෙන තමයි මම මගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම කොට කරපු දවසේ මම ගොඩාක් ආදරෙන් මේ තියාගෙන හිටපු මගේ හිසකෙස් මම කොට කළා දැම්මා. මට ඒක වැඩක් නෑ කියලා හිතුණා. එතනින් එහාට අර රැස් කරගෙන ජීවත් වෙන්න තියෙන උවමනාව නවත්තලා මේ 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 සබඳතාවේ මේ යථාර්ථය තේරුම් ගන්නට තමයි උත්සාහ කරන්නේ. ඉතින් එතකොට අද මම මේ ඉන්න තැන තුළ මම ප්‍රත්‍යක්ෂ කරගත්ත මම කියවලා මම බොහෝ දේවල් හොයාගෙන මේ මේ ලෝකයේ විවිධාකාර විදිය දර්ශන පිළිබඳව අධ්‍යයනය කරලා පාලි අභිධර්මය මම අභිධර්මයේ පිළිබඳව ආකර්ෂණය කරලා තියෙනවා. මේ ඔක්කොම තේරුම් අරගෙන බුද්ධ චරිතය ඊට පස්සේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය මේ හැමදේම පිළිබඳව අධ්‍යයනය කරලා මම මේ සබඳතාවට ඒකාත්මික වෙන්න පටන් අරගෙන මම ජීවිතේ දකින විදිය වෙනස් කරගත්තා. ඒක මට ආපු දෙයක්. මේම මං හිතනවා මේ විශ්වය මාව හැමදේම මට කියලා දීලා එක තැනක නැවතුවා කියලායි මට හිතෙන්නේ. එතනින් එහාට මගේ ජීවිතය තුළ මම ඇති කරගත්ත වෙනස්කම් අනුව තමයි මගේ ජීවිතයේ ඉස්සරහට ගියේ. කොට අද මම මේ හැමදේයක්ම අතහැරලා තාලා. මම කිසිම දෙයක් අල්ලගෙන නැහැ. මම කිසි දෙයකට කිසි කෙනෙක්ට වෛර කරන්නේ මොකද මට ඒ හැමදේම පේන්නේ මිනිස්සු. දැන් අපි කවුරු හරි කෙනෙක් කියලානේ හිතට ගන්න. හැබැයි මට ඒක එහෙම නෙමෙයි දැනෙන්නේ. මම ඕනම කෙනෙක්ව දැනෙන්නේ අපිට යම් කිසි විදිහ අත්දැකීම ගේන්නට මේ සබඳතාව නිර්මාණය කරපු මායාවක් විදිහට. එතකොට පුතේ මායාවකට වෛර කරන්නවත් වෙන විදිහ සිටුවිල්ලක් ඇති කරගන්නවත් අර ප්‍රබල බැඳීමක් ඇති කරගන්නවත් අවශ්‍යයි කියලා හිතෙන්නේ. එතකොට වෛරයක් හිතට ඇති වෙන්නේ නැහැ. හැම දෙයක්ම නිවැරදි කරන්න අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා හිත සැනසීමෙන් පැත්තකට වෙලා හිස් බැලමකින් බලාගෙන ඉන්න විදියක් තමයි මං ගව තියෙන්නේ. ඉතින් ඒ තුළ ඇත්තටම සැනසීම තියෙනවා. සැනසීම නැති වෙන්නේ නැහැ. මොකද ජීවිතේ හැම දෙයකටම ආශිර්වාද කරන්නේ හැම දෙයක්ම හොඳ වෙන්න කියන ප්‍රාර්ථනීය හිතේ පෙරදරි කරගෙන ජීවත් වෙනකොට කිසිදු විදියකින් මේ තමන්ට හරිම සැනසීම සහිත විදියට තමයි ජීවත් වෙන්න ලැබෙන්නේ. ඉතින් හැම දරුවෙක්ටම මේක ලබා ගන්න හැකි වේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ මේ සෞභාග්‍ය රන්තරතු මාර්ගෝපදේශණය තුළ. දරුවන්ට මම මේ කියලා දෙන්නේ මෙන්න මේ නිවීම, මේ සැනසීම, මේ සාර්ථකත්වය, මේ සෞභාග්‍ය ශක්තිය ආකර්ෂණය කරන නිවැරදි ක්‍රමවේදය. ඉතින් ඕනම දරුවෙකුට ඒ දේවල් වලට පෙළඹෙන්නේ ඒවත් අත්දැකීම් ලබා ගන්නට පුළුවන්, ඒ අභ්‍යාස සිදු කරන්නට පුළුවන්, ඒ වගේම අන්තර්ජාලයේ මුදල් හිටීමේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ දැනුම දරුවන්ට නැති හින්දා තමයි ගොඩාක් වෙලාවට දරුවන් ගාවට මේ ශක්තිය එන මාර්ග දරුවෝ වහගෙන ඉන්නවා. එතකොට අන්තර්ජාලයේ මුදල් හිටීමේ පාඨමාලාව මම දරුවන්ට ලබා දීලා තියෙන්නේ ඉපයීම් කරන්න පුළුවන් මේ මේ මුළු ලෝකෙත් එක්කම සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. දරුවෝ ඒව දන්නේ නැහැ. ඒක දරුවෝ දැනගන්න ඕනේ.
එතකොට අන්තර්ජාලයෙන් මුදල් ලිපේම එතකොට තමන්ගේ ඇඳුමක් මහගෙන අඳින්නත් ඒ වගේම දැන් ওই බ්ලොග්ස් හරියට හදන්න පුළුවන් වුණාම පුතේ අපිට ඒව අලෙවි කරන්න පුළුවන් ලංකාවට විතර නෙමෙයි පිටරටට අලෙවි කරන්න පුළුවන්. එතකොට ඒ දැනුම ලබා දෙන්න බහුපාඨමාලාව දීලා තියෙනවා. ව්‍යාපාර සාර්ථක කරගත්තා දැන් අපි ව්‍යාපාරවල යෙදුණා අපේ හිත අපේ භාවය පවත්ව ගන්න උනේ විදියක් තියෙනවා. සෞභාග්‍ය රන්තරතු වැඩමුළුවේදී කියලා දෙන්නේ මේ ප්‍රබල ශක්තිය මේ සබදාමේ තියෙන ප්‍රබලතම ශක්තිය ආකර්ෂණය කරගන්න. එතකොට මේ ව්‍යවසායික බලාකාරයේදී මම දරුවන්ට කියලා දෙන්නේ ඒ ශක්තිය ව්‍යවසායකත්වයේ තුන කොහොමද පවත්වගෙන යන්නේ කියන එක. ඉතින් ඊළඟට ආදර වැඩමුළුවේ වීඩියෝ ටික අවශ්‍ය දරුවන්ට ඒක ගන්න පුළුවන්. ඒ වීඩියෝ ටික අවශ්‍ය දරුවන්ට විතරයි මම ඒක ගන්න කියලා කියන්නේ. මොකද ඒකෙන් මම දරුවොත් එක්ක කතා කරන්නේ නැහැ. නමුත් ඒකෙන් තමන්ට අවශ්‍ය කරන මේ ආදර ගැටළු වලට විසඳුම් ලබා ගන්න දරුවන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා අවශ්‍ය දරුවන්ට ඒ වීඩියෝ ටික ලබා ගැනීමේ හැකියාව තියෙනවා. යෝධ පතල දඬු දරුවන්ට මම ලබා දෙනවා. කිලෝ 5ක 6ක විතර ලොකු පතල හැදෙන යෝධ පතල. ඊට අමතරව දරුවන්ට මේ මන් දීලා තියෙන මුදල් ආකර්ෂණ අභ්‍යාස සංගුරුකම් කරලා අවශ්‍ය ඕනම දරුවෙකුට ඒ ලැබෙන මුදල් වලින් පමණක් ආශිර්වාද පණිවිඩ හිරු වැනික් ලබා ගන්න පුළුවන්. ඒකෙදි දරුවන්ට ඒක බලගන්න ලැබෙන්නේ සාමාන්‍යයෙන් මාසයක් විතර යනව බලගන්නන්න ලංකාවේ දරුවන්ටත් පිටරට දරුවන්ටත් ඒක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අවශ්‍ය ඕනම වෙලාවක ඕනම දරුවෙක්ට මේ අවශ්‍ය ඕනම සේවාවක් ලබා ගන්න පුළුවන්. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මගේ පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට ඇවිල්ලා පණිවිඩයක් ගෙවන්න කියලා දරුවන්ට මතක් කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු පුතේ. මට ඕනේ හැම දරුවෙක්ම හරි විදියට ජීවිතේ හදාගන්න ජීවිතේ සැනසීම කියන නිවැරදි සැනසීමට යොමු කරවන්න මේ හැමදේම කියන්නේ එකයි. ඒක දරුවන්ගේ ජීවිතවලට ලොකු ආශිර්වාදයක් වෙයි. එතෙන්ට එන්න කියලා දරුවන්ට මතක් කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තිරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.